මේම දිනෙන් දින රටේ අස්ථාවර භාවයක් ඇති වුණොත් කථානායකවරයාට මේ ආණ්ඩු ප්‍රවස්ථාවෙන් සඳහන් කළ තිබෙනවා අග්‍රමිනිශ්චයකාරවරයාට ලිපියක් යවන්න පුළුවන් රට අරාජිකයි කුමක්ද කළ යුත්තේ කියලා. අග්‍රමිනිශ්චයකාරවරයා එවැනි අවස්ථාවක කිව්වොත් ඔව් රට අස්ථාවරයි දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඔබට දැන් ජනාධිපති ධූරයත් අගමැති ධූරයත් ජනාධිපති ධූරයත් කථානායක ධූරයත් දෙකම දරන්න කියලා ඒක ලබා දීලා දෙනවා මේ ආණ්ඩුව. අගමැතිවරු පත් කරන්නේ තුමන බලයක් නැහැ ඒක අපි දන්නවා. එතකොට හැබැයි අගමැතිවරු අයින් කරන්න බලයක් තිබෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ග්‍රාමාත්‍යවරයෙ විදිහට පත් කළා කියලා ජනාධිපති. ඒක අයින් කරන්නත් පුළුවන් ජනාධිපතිතුමාට. පාර්ලිමේන්තුවේ අවශ්‍ය නම් පුළුවන් විශ්වාස භංග යෝජනාවක් සම්මත කරලා යවන්න. හැබැයි සම්මත කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ වැඩේ පළවෙනි දවසේ ඉඳලා පටන් ගත්තනම් මිලහකට ඒගොල්ලන්ට බලයක් තියෙනවනම් ඒක අවසන් කරගන්නත් තිබෙනවා. නමුත් එහෙම තත්ත්වයක් ඇති කරගන්නේ නැතුව මේ හැමදාම හනින් කියනවා, පෙනුමෙන් කියනවා. ඊළඟ දවසේ මොකෙන් කියලා කියයිද දන්නේ නැහැ කතා නායකයා. අඬගෙන කතා කරනවාද මේගොල්ලෝ? සමල් රාජපක්ෂ මැතිතුමා කථානායක වෙලා ඉදී තොරතුරු දැනගැනීමේ පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරියේ කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කරන වෙලාවේ සමල් රාජපක්ෂ මැතිතුමා හඬෙන් තමයි මේ පනත සම්බන්ධව තීන්දුව ගත්තේ. ඡන්දෙක මේ වතුර ගැහුවා, අපි පොත් වලින් ගැහුවා, අපි කථානායක පෙන්නුවා, අපි කථානායක පුරේ වාඩි වෙන්න තුල්ලිනේ ඒව නීතිගත මැනේක තමයි අපි නැවතුනේ. පාර්ලිමේන්තුව කියන්නේ රටක උත්තරීතර දේ. මේක විනාශ කරලා කථානායක කුටුවේ වාඩි වෙන, කථානායක කුටුවට වතුර හලන, මිරිස් කුඩු හලන, එහෙම ඉතාමත්ම නරක විදියට මේ සත්‍යපත් වුණා. මේක ජාත්‍යන්තර වශයෙන් ඉතාමත්ම නරක තත්ත්වයක් ඇතිලා තියෙනවා ලංකාව සම්බන්ධයෙන්. තානාපති කාර්යාල රටෙන් අයින් කරගෙන යන බලාපොරොත්තු වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ විදේශ සානාපතිවරු ගෙන්නලා ඒගොල්ලන්ට මේක පෙන්නලා ඒගොල්ලෝ ගන්න ඇති තත්ත්වය විදේශ සානාධිපතිවරුන්ට හරි ජොලි අපුඩි ගහනවා. මොකද ඒගොල්ලෝ ගෙන්නුවේ ජාතික පක්ෂයේ වුණාවට කථානායකවරයා. දැල්ලියට කට්ටිය ගෙන්නන්න බලය දීන්නේ කථානායකට. අපි විශ්වාසයෙන් කියනවා අපේට සාධාරණයක් වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුව ගෙනියන්න අපි දෙන්නේ නැහැ. මේක ගල උඩ තියෙන සටනක්. අපි ගලෙන් අයින් වෙන්නේ නැහැ. අපි ගල උඩම ඉන්නවා. අපි කපු ටිකක් අරගෙන ඉන්නේ. අපි අත් ටිකක් ශක්තිමත් කරගෙන ඉන්නේ ෆයිට් කරන්න. අපි ෆයිට් කරමු. අපි නිකන් යන්නේ නැහැ. මේක අවසන් වෙන්නේ කොහෙන්ද කියලා අපි දන්නේ නැහැ. සුයිසයිඩ් ටිප් එක දාගෙන ඉන්නේ. බ්ලාස් කරන්නත් ලෑස්ති. පාර්ලිමේන්තුවට හෙට දවසේ යෝජනාවක් කියනවනේ. ඒක න්‍යාය පත්‍රය අතුල් කරලා ඒක නිසි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් අපිට ආණ්ඩු පක්ෂය හැටියට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මේ පාර්ලිමේන්තුවේ දෙලි කිසිම කලබලයක් කරන්න අවස්ථාවක් නැහැ. ඒ කලබලය කරන්න අවස්ථාවේ කියන වෙන කාටවත් මේ විපක්ෂ කණ්ඩායම් වලට මහින්ද නන්ද අලුත්ගමගේ මැතිතුමා තමයි මිරිස් කුටි ගෙනලා තියෙන්නේ. එතකොට ප්‍රසන්න රණවීර මැතිතුමා තමයි ඒක ගහන්නේ කට්ටිය ලිබුණ වලට. අනිත් එක කොච්චර පෞදර පොලිස් නිලධාරීන් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කරන්නේ. වික්‍රමසිංහ මහත්තයා හරි කැමති පාර්ලිමේන්තුවේ තව අපි ගහගන්නවා. ඇයි? එතකොට සිරිපොතේ ප්‍රශ්නේ එළියට එන්නේ නැහැ. දැන් මිනිහා හරි කැමති වෙන කොහේ හරි වලියක් තියෙනවා. ගෙදර වලිය විශ්ෙන්න තිබුණා. සිරිපොත ඇතුලේ එහෙම වලියක්. එයාට සිරිපොතේ කතානායකකම කරන්න පුළුවන් පක්ෂේ නියෝජ්‍ය උපසභාපතිවරයාට සිරිපොත ඇතුලේ. හරයි අපි ඉන්දික අනුරුද්ධලා අපි ඉන්නතුරු මේ කරෝ ජයසූරියට ඕන ඕන විදියට ඒ කතානායක මුදිය වැඩ කරන්න ඔබට මෙවැනි වීඩියෝ දිනපතා ලබා ගැනීමට දැන්ම අප චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගන්න, යාළුවන්ට ෂෙයා කරන්න. ස්තුතියි.